Hari, hai Bowen, dua petis, sebut dia senang, sil dan atomer. Hai Bowen, sir, sebut dia. Hai Bowen. Hai Bowen, sir. Hai Bowen, sil dan atomer. Aku tak api, aram kerana hati saya ini widya apa antier. Hari, sebut dia senang, kita tidak mendaftar sebut dia senang, nene, kata dia nak tiada tiga bodi bodi. Bodi ini, loko perasaan kita tiada. Hari, aku hari apa sebut dia senang ini hati saya ini widya apa antier aram kerana. Aku tak api, dewi part matamu aram kerai. Istiti widyuti yang apa adama? Epa adama api kita dewal kata kira. Nah api balam api menawati kenapa tikiela? Hari api kata kira benda karo opening kiri mengalami. Karo opening kan no kita kian ni. Benda piri medal ni. Etem benda piri medal bahasa. Eke karo open dana ha renovasiing wing mela. Anne evi dia ter tawat benda plank kira ganna hekia oleh beno. Ikat api kena. Aropane karna kiyala hari ඊට පස්සේ අපි කතා කර ආරෝපණ මුලින්ම හොයාගත්තනේ මේ මේ දෙයක් සිද්ධ වෙනවා කියලා මුලින්ම ලෝකෙට අනාවරණය කරා ඔව් විලියම් ගිල්බර්ට් කියන විද්‍යාඥයා ක්‍රිස්තු වර්ෂ 1600 වගේ කාලෙදී ඊට පස්සේ ලෝකයේ ගොඩක් වෙලාවට මේ ආරෝපණ සම්බන්ධව පරීක්ෂණ කෙරුණා අලුත් අලුත් නිර්මාණ හැදුණා අලුත් අලුත් උපකරණ බිහි වුණා ඒ විදිහට බිහි වෙච්ච උපකරණයක් තමයි අකුණු සන්නායකය කියලා කියන්නේ. ඔයාලා අහලා ඇති දැකලා ඇති. එතකොට මේ පාඩම ඇතුළේ අපි ඊළඟට ඉගෙන ගන්නවා අකුණු ගැන, අකුණු ඇතිවන ආකාරය ගැන. ඉගෙන අපි ඉගෙන ගන්නවා. හරි. එතකොට අපි ඉගෙන ගත්තා ස්ථිති විද්‍යුත් ආරෝපණ වර්ග දෙකක් තියෙන එකක් තමයි ධන, අනිත් එක ඍණ. ධන සහ ඍණ ලෙස ස්ථිති විද්‍යුත් ආරෝපණ ආකාර දෙකයි. එතකොට අපි කිව්ව සජාතිය නැත්නම් ධන හෝ ධන ආරෝපණ එකට සම්බන්ධ වුණොත් එක ළඟ තිබුණොත් ඒ වස්තු විකර්ෂණය වෙනවා. ඒ කියන්නේ ඈත් වෙනවා. ඊළඟට අනිත් එක අපි ඉගෙන ගත්තා විජාතිය ස්ථිතිය විද්‍යුත් ආරෝපණ විජාතියයි කියලා කියන්නේ වෙනස් විරුද්ධ. ඒ වගේ ආරෝපණ එක ළඟ තිබුණොත් ඒවා ආකර්ෂණය වෙනවා. එන අපි ඉගෙන ගත්තා අර පෑනට කඩදාසි කැබලිය ආකර්ෂණය වුණේ විජාති ආරෝපණ තිබිච්ච නිසා විජාති ආරෝපණ තිබුණ නිසා තමයි හැමෝනේ හරි ඊළඟට අපි ගිය සතිය ඉගෙන ගත්තා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හඳුනගන්න උපකරණයක් ඒක තමයි අපි කියන නම සර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය සර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය කියලා අපි කියනවා උතොර මේකේ තැටියක් තියෙනවා ඒ වගේම පත්‍ර සර්ණ පත්‍ර කියලා අපි හඳුනන පත්‍ර දෙකක් නැත්නම් ලෝහ පටි දෙකක් තියෙනවානේ ඒක ඇලුමිනියම් වෙන්න පුළුවන් සමහරට සර්ණ පත්‍රයක් වඩ මේ රත්තරන් නෙවෙයි ඔයාලට මේ ඇලුමිනියම් පතියකින් අපිට හදා ගන්න පුළුවන් ඉවසෙදී පටන් ගත්තා ගොනෝ එතකොට ඔය විදියට අපිට පැහැදිලි කරගන්න පුළුවන් සර්ණ පත්‍ර විදුල දර්ශකය ගැනනේ අපි මේ ගැන ඉගෙන ගත්තා හරි ඊළඟට අපි අවසාන වශයෙන් ගිය සතියේ කතා කරා ද්‍රව්‍ය මත අපි හිතමු වීදුරු දණ්ඩක් රෙදි කෑල්ලක පරිමදිනවා ඊට පස්සේ සේද රෙදි වෙන්න පුළුවන් ලෝම රෙදි වෙන්න පුළුවන් එබර්නයිට් දණ්ඩක් වෙන්න පුළුවන් අපි පරිමැද්දට පස්සේ අපි ඉගෙන ගත්ත මෙන්න මෙහෙම වැඩක් වෙනවා කොහොම වැඩක්ද පරිමදින්න කලින් වස්තුවක ධනයි ඍණයි ආරෝපණ සමානව තියෙනවා ඒක අපි ඉගෙන ගත්තනේ වස්තුවක් ආරෝපණය කරන්න කලින් නැත්නම් අපි කියනවා පිරිමදින්න පෙර පෑම් බටේ නැත්නම් පෑ නිසා අර කඩදාසි කැබලි වල සමාන ආරෝපණ තිබුණා ධනයි ඍණයි සමාන ආරෝපණ තිබුණා හැබැයි මොකද්ද සිද්ධ වුනේ පිරිමැදීමත් එක්කම අන්න ද්‍රව්‍ය මතු පිට තියෙන ඍණ ආරෝපණ අපි වැඩ කරන ඉලෙක්ට්‍රෝන කියලා මම වචනයක් කිව්වා ඉලෙක්ට්‍රෝන අපි ඊළඟ 9 10 11 පාසලේදී විද්‍යාව ඉගෙන ගනිද්දී ඍණ ආරෝපිතාංශු වලට කියන නම තමයි ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන හරි ඉලෙක්ට්‍රෝන කියලා අපි හඳුන්වනවා එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ටික මොකද්ද වෙලා යන්නේ ඒ ද්‍රව්‍යයෙන් ඉවත් වෙලා අනෙක් ද්‍රව්‍යයට එකතු වෙනවා උදාහරණයක් විදියට පෑම් බටය අපි පෑන හිස කෙස් වල පිරිමැද්දා උඩා කඩදාසි කැබලි වලට ලං කරා. මොකද පෑනේ තිබිච්ච ඍණ ආරෝපණ ටික ටිකක් මොකද වෙන්නේ පෑනින් ඉවත් වෙලා කඩදාසි කැබලියට ගමන් කරනවා.
එනිසා මොකද්ද වෙන්නේ අපි කිව්වා පෑණි තිබිච්ච ඍණ ආරෝපණ අඩු වුණා මං කිව්වා මල්ලග ඕ රුපියල් 20ක් තියෙනවනේ මං උදාහරණයක් විතර කිව්වේනේ 20ක් තියෙනවා මම 10ක් ණයයිනේ මං ඒ 10 දුන්නට පස්සේ මල්ලග රුපියල් 10ක් ඉතුරු වෙනවා ඒ වගේ තමයි වැඩිපුර ධන ආරෝපණයක් පෑණි තියෙනවා අනිත් පැත්තට කඩදාසි කැපලි කියන්නේ එයා 10ක් ණයයි තව 10ක් ණය වෙනව කාට හරි ඒ වගේ එයාගේ වැඩිපුර තියෙන ඍණ ආරෝපණ එතකොට කඩදාසි කැපලි වල වැඩිපුර තියෙන ඍණ ආරෝපණ පෑම් බටේ තියෙන ධන ආරෝපණ එතකොට මොකද්ද වෙන්නේ ධනයි ඍණයි ආකර්ෂණය වෙනවා එහෙනම් අපි ඉගෙන ගත්ත ඔය විදියට ධන ආරෝපිතාංශුයි ඍණ ආරෝපිතාංශුයි කියලා දෙකක් තියෙනවා වැඩිපුර පවතින ධන ආරෝපණ නම් ඒක ධන ලෙස ආරෝපණය වෙනවා වැඩිපුර පවතින ඍණ ආරෝපණ නම් ඒක ඍණ ලෙස ආරෝපණය වෙනවා ඒ වස්තු දෙක ලං කරොත් ආකර්ෂණය වෙනවා හරි අපි ඒක ඉගෙන ගත්තානේ නාද මං කාලේ තිබුණොත් ඔයාලට මේ පාඩමේ ප්‍රශ්න පත්‍රයක් දෙනවා ප්‍රශ්න පත්‍රයක් කියන්නේ සාමාන්‍ය පොඩි ඒවන එකක් එතකොට ඔයාලට ඉගෙන ගන්න පුතේ දේවල් නැවත මතක් කරගන්න පුළුවන් හරි ඊළඟට අපි මේ ගැන ඉගෙන ගත්තා අපි දැන් කලින් කියපු කතාව පිරිමැදීමේදී ආරෝපණ ගමන් කරන විදියනේ ආරෝපණ ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ තියනවා සමාන විදියට ඍණ ආරෝපණ ටිකක් ගැළවිලා නැත්නම් ඉවත් වෙලා යනවා අනිත් ද්‍රව්‍ය වෙතට එතකොට මේ වීදුරු කැබැල්ල නැත්නම් වීදුරු බටය වීදුරු දණ්ඩ ධන ලෙසත් ප්‍රති කැබැල්ල ඍණ ලෙසත් ආරෝපණය වුණා. ඒ නිසා මොකද වුනේ මේ දෙක ලං වුණා, ආකර්ෂණය වුණා. අපි ඉගෙන ගත්ත සජාතිය නම් ආකර්ෂණය වෙනවා, විජාතිය නම් එහෙමද? සජාතිය නම් විකර්ෂණය වෙනවා. එකම ජාතිය නම් විකර්ෂණය වෙනවා. විජාතිය නම් වර්ග දෙකක් නම් ධනයි ඍණයි නම් ආකර්ෂණය වෙනවා. මේ දෙක අමතක කරන්න එපා. ධනයි ධනයි නම් ඈත් වෙනවා, ධනයි ඍණයි නම් ලං වෙනවා. හරි. අපි මේ ගැන ඉගෙන ගත්තා. එහෙනම් අපි අවසාන වශයෙන් ගිය සතියේ මේ ක්‍රියාකාරකම ගැන කතා කරානේ. ක්‍රියාකාරකම ගැන කතා කරා. අංක ඔයාලට මේක ලියා ගන්න කියලා මම හිතන්නේ දරුවෝ ලියා ගන්නත් ඇති. හරි. එතකොට මේක අපි කතා කරේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හුවමාරු වීමගින් ආරෝපිත වස්තු උදාසීන වීම ගැන අපි කතා කරේනේ. හරි. එතකොට මේ ක්‍රියාකාරකම අපි පැහැදිලි කරගත්තා. ඊට මේකෙදි මොකද්ද අපි කරේ? සේත රෙදි වලින් පිරිමැදපු ආරෝපණය කරපු වීදුරු දණ්ඩක් සහ අනිත් එක තමයි ලෝම රෙදි වලින්. සර්. අවුතේ. සර් මම අද සම්බන්ධ වුණේ මොනහරි මේ අද මුලින් ඉඳන්ද පටන් ගන්න සර්. අද සම්බන්ධ ඉස්තරවෙ කියන ගැටලුවක් නෑ පුතේ. අපි පටන් ගත්ත පාඩම පළවෙනි පාඩම අවසන් දැන් දෙවෙනි පාඩම තමයි යන්නේ. දෙවෙනි පාඩම තියෙන්නේ අපිට ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ගැන. එතකොට ඔයාලට ගැටලුවක් නැහැ. පළවෙනි පාඩම මම අද දිනේ හෝ අද හෝ හෙට දිනේ වීඩියෝ එක දානවා ඔයාලගේ හත ශ්‍රේණියට දාලා. එතකොට ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන් පළවෙනි පාඩමේ. ඒක බලලා ඔයාලට තමයි පැහැදිලි කරගන්න පුළුවන් පළවෙනි පාඩම. දැන් මේ දෙවෙනි පාඩම තමයි පුතේ අපි ආරම්භ කරලා තියෙන්නේ. දැන් දෙවෙනි පාඩමෙත් අපි ටිකක් සාකච්ඡා කරලා තියෙනවා. ගැටලුවක් නැහැ ඔයාලා පාඩම් වලට තියෙන හත ශ්‍රේණියේ පාඩම් 19ක් 20ක් විතර තියෙනවා. ඒ නිසා ඔයාල මේ ගැටලුවක් නැතුව සම්බන්ධ වෙලා මේ ටික කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් මේ නෝට් එහෙම මම ගෲප් එකට දාන්න නැවතත් ඔයාලට පාඩම් වල සටහන ඔයාලට උඩට ලියා ගන්නත් පුළුවන්. නැත්නම් ළඟ තියා ගන්නත් පුළුවන් PDF එක. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් කමක් තියෙනවා නම් print out එකක් කරගෙන එහෙම ළඟ තියා ගන්නත් පුළුවන්. හරි. එතකොට දෙවැනි පාඩමේ අපේ තියෙන ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ අපි කෝ ආරෝපණ වර්ග දෙකක් තියෙනවා ධනයි ඍණයි. ඒ ආරෝපණ වර්ග දෙක ගැන තමයි අපි කතා කරේ. එතකොට වස්තුවක් පිරිමදිනවා කියන එක අපි ඉගෙන ගත්තනේ. ඒ වගේම ආකර්ෂණය සහ විකර්ෂණය, ළඟට සජාතිය සහ විජාතිය ඔය විදිහට අපි වචන ගොඩක් ගැන ඉගෙන ගත්තා. හරි. එතකොට මේ ක්‍රියාකාරකම අපි පැහැදිලි කරගත්තේ සේද රෙදිනේ. සේද රෙදි වලින් පිරිමැදලා ආරෝපණය කරගත්තු වීදුරු දණ්ඩවා ඊළඟට සහ ලෝම වලින් නැත්නම් අපි කියන ලෝම රෙදි වලින් පිරිමැදලා ආරෝපණය කරගත්ත එබර්නයිට් දණ්ඩා
මේ විදිහට එල්ලා තියෙනවා ආධාරකවල. බලන්න ආධාරක දෙකක් තියෙනවානේ. ඔයාලට පේනවා මේ රූපේ ආධාරක ආධාරක කියන්නේ විද්‍යාගාරේ පාසලේ තියෙන විද්‍යාගාරයට ගියාට පස්සේ ඔයාලා දකිනවා ආධාරක තියෙනවා මේ වගේ. ආධාරකයක් කියලා කියන්නේ අපිට යම් යම් පරීක්ෂණ කරද්දී උදව් වෙනවා ස්ටෑන්ඩ් එකක් ආධාරකයක්. ආධාරකයේ මත අපිට පුළුවන් පරීක්ෂණවල වගේ දේවල් අටවන්න මේ වගේ ඒවා එල්ලන්න අපිට විද්‍යාගාරේ පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. හරි. මේ වගේ එකට අපි කියනවා ආධාරක. මේ දින ආධාරකයක් නේ. හරි. මේ ආධාරකයේ එල්ලලා තියෙන මොකක්ද එල්ලලා තියෙන්නේ? එකක එල්ලලා තියෙනවා සේද රෙදි වලින් පිරිමැදලා ආරෝපණය කරපු වීදුරු දණ්ඩක්. සේද රෙදි වලින් ආරෝපණය කරලා පිරිමැදපු වීදුරු දණ්ඩක් තියෙනවා. අනිත් එකේ තියෙනවා ලෝම රෙදි වලින් ආරෝපණය කරලා කරගත්තු එබර්නයිට් දණ්ඩක්. මේ දෙක එල්ලලා තියෙන නූල් මගින් නේ. නූල් මගින් ආධාරක දෙක එල්ලලා තියෙනවා. හරි. ඊළඟට අපිට කියනවා ක්‍රියාකාරකම් මොකද්ද කියන්නේ මේ දෙක ලං කරලා බලන්නලු. එල්ලලද දඬු සෙමින් ලං කරන එකපාරට නෙමෙයි. පොඩ පොඩ ලං කරලා බලනවා. මම මේක වීඩියෝ එකක් මගින් ඔයාලට පෙන්වන ඉදිරියේදී ක්‍රියාකාරකම් ටික හැම පාඩමකම විද්‍යා පාඩම් වල තියෙන ක්‍රියාකාරකම් පරීක්ෂණ වගේ දේවල් මම වීඩියෝ මගින් පෙන්වනවා. පුළුවන් හැම වීඩියෝ එකක්ම පෙන්වන ඔයාලට පාඩම තුලදී. එතකොට ඔයාලට තවදුරටත් පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. හරි. එතකොට අපි කරන්නේ මේ දඬු එකට ලං කරනවා. ලං කරාට පස්සේ අපිට කියනවා නිරීක්ෂණ සටහන් කරන්න කියලා නේ. ඊට පස්සේ දැන් නැවත නැවතත් ආධාරක මත එල්ලු දඬු ලං කර පළමු නිරීක්ෂණයේ තිබේදයි පරීක්ෂා කරා. ළඟට නිරීක්ෂණ සඳහා හේතු සාකච්ඡා කරන්න. ඔන්න විදිහට අපිට ක්‍රියාකාරකම ගැන පැහැදිලි කරගන්න තිබුණා. අපි මේක ලියාගත්තා නේ. එතකොට අද සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා නම් ක්‍රියාකාරකම ඔයාල එකතු කරගන්න සටහනට මම ඒ වගේම ඔයාලට එවනවා මේ ක්‍රියාකාරකම් සම්බන්ධ තව සටහනක් ඒකත් මම ගෲප් එකට දාන්නම් අද මේ පාඩමේ තියෙන පරීක්ෂණ ගැන ඔයාලට තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් එතකොට හරි එහෙනම් මේකේ අපිට පේනවා පුතේ ඔයාලට මේක නම් කරලා තියෙන මෙන්න මේ දණ්ඩේ තියෙනවා ධන ආරෝපණනේ මේ පැත්තේ තියෙනවා ඍණ ආරෝපණ එහෙනම් ඔයාලට හිතෙන්නේ මේ දෙක මොකද්ද වෙන්නේ ඇත්තේ ධනයි ඍණයි තියෙනවනම් මොකද්ද වෙනව ඇත්තේ අර කිසකේස් වල පිළිමෙදල පොඩි කඩදාසි කැපිලි ලං වෙනවා. හැබැයි ওই පෑන ඔහම තියාගෙන පොඩි වෙලාවක් තියාගත්තට පස්සේ නැවත ලං කරලා බලුවට පස්සේ එහෙම ලං වෙන්නේ නැහැ. නැවත ලං වෙන්න නම් ආයෙත් කිසකේස් වල පිළිමෙදල තමයි ලං කරන්න වෙන්නේ. ඒකට හේතුව තමයි ආරෝපණ අර මංකු ඉලෙක්ට්‍රෝන ගැලවිලා ගිහිල්ලා අනිත් එකට එකතු වෙනවා. ඒ එකතු වෙන වෙලාවෙදි විතරයි අර විදිහට ආකර්ෂණයක් හෝ විකර්ෂණයක් ඇති වෙන්නේ. නමුත් පොඩි වෙලාවකට පස්සේ නැවතත් මොකද වෙන්නේ? අර ආරෝපණ ටික සමාන කර ගන්න. ඒකට අපි කියනවා ස්ථායි වෙනවා කියලා. ස්ථායි වෙනවා. අපි ඔය ඉහළ පන්තිවලදී විද්‍යාවේදී ඉගෙන ගන්න ඔය වචනයක් ස්ථායි වෙනවා. ආරෝපණ ගැලවිලා ගියට පස්සේ අස්ථායි. අස්ථායි කියලා කියනනේ. අස්ථායි. අපි හැමෝම කැමති ස්ථායි වෙන්න, ස්ථාවර වෙන්න. පරමාණුත් එහෙමයි, ඉලෙක්ට්‍රෝනත් එහෙමයි, මේ ආරෝපණත් එහෙමයි. ස්ථාවර වෙන්නනේ. ස්ථාවර වෙනවා කියලා කියන්නේ ආයා ස්ථිර විදියට ඉන්න. බාධාවකින් තොරව ඉන්න තමයි යා කැමති ස්ථායි වෙන්න කැමති. එතකොට ඒක තමයි ඔතන සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් අපි මේ පරීක්ෂණ ගැන කතා කර ඉගෙන ගත්තා. ඊළඟට අපි අද යනවා පරිසරයේ සිද්ධ වෙන ඔයාලා දැකලා තියෙන ඔයාලා දන්න සංසිද්ධිය ගැන කතා කරන එක තමයි අකුණු ඇති වෙන ආකාරය. එතකොට ඔයාලා දන්නවා මේ සාමාන්‍යයෙන් මේ අප්‍රේල් මාසය කියලා කියන්නේ ඉදිරියට යන අවුරුදු මාසය කියන්නේ බක් මාසය කියන්නේ මොන අකුණුද ඇති වෙන්නේ පුතේ? අපි කියන මේ අකුණු වලට නමක් කියන මේ ලබන මාසයේ අප්‍රේල් මාසය වගේ වෙනකොට ඇති වෙන අකුණු වලට නමක් කියන මොකද්ද අපි කියන නම? ඔයාලා දන්නවනේ. අපි කියනවා බක් මහ අකුණු කියලා කියනවා. අහලා තියෙද බක් මහ අකුණු?
අවුරුදු මාසෙට කියන්නේ බක් මාසෙ කියලා සිංහල ක්‍රමයට බක් මාසෙ කියලා අපි කියන්නේ. එතකොට බක් මහ අකුණු කියලා ඇති වෙනවා. එතකොට ඔයාලා දන්නවද අකුණක් ඇති වෙන්නේ කොහොමද කියලා පුතේ? අකුණු ඇති වෙන්නේ කොහොමද? ඔයාලා හිතන විදිහට කියන සාමාන්‍ය අකුණක් ඇති වෙන්නේ කොහොමද? කොහොම වෙන්නේ නැත්නම් අකුණක් ඇති වෙන්නේ? වලාකුළු දෙකක් එකට ගැටෙද්දි. ඔව් වලාකුළු දෙකක් එකට ගැටෙනවා. හරි. ඔව් හොඳයි පුතේ. එතකොට අකුණු ඇතිවන ආකාර කීපයක් තියෙන එකක් තමයි අපි දන්නේ වලාකුළු කියන්නේ මොනවද ඇත්තටම වලාකුළු කියන්නේ මොනවද ඔයාලා දන්නවනේ වලාකුළු කියන්නේ මොනවද පුතේ වලාකුළු ජලයේ වෙලා හැදිච්ච ඒ වලාකුළු ඔව් වලාකුළු වලට ජලය ලැබෙන්නේ කොහමද වාෂ්පීකරණය වෙලා ඔව් කොහෙන්ද වාෂ්පීකරණය වෙන්නේ जालय गंगावल जलाशवल जालय मुखदेन बस इतने जालय समहार टीका जालय टीका मुखदेन पोलव उगा ඔව් ගලාගෙන යනවා ටිකක් මුහුදට ඒ කියන්නේ ගංගාවල් ටික තුල මුහුදට ගලාගෙන යනවා ටිකක් පොළවට උරා ගන්නවා තව ටිකක් මොකද්ද වෙන්නේ අවරශ්මියත් එක්ක වාෂ්ප වෙලා යනවා වාෂ්පීකරණය වෙනවා ඊට පස්සේ තව ගස්වැල් වලිනුත් ජලය මොකද්ද වෙන්නේ පුතේ ගස්වැල් වලින් උස්වේදනය වෙනවා ගොඩක් හොඳයි උස්වේදනය වෙනවා කියලා කියන්නේ මොකද්ද ජලය වාෂ්ප ලෙස පිට වෙනවා හරි එහෙනම් ඔන්න ඔය ක්‍රම දෙකටම ජලය වාෂ්ප වෙලා වායුගෝලයට ගිහිල්ලා වායුගෝලයේ ජල වාෂ්ප විදියට පවතිනවා. ඔය ජල වාෂ්ප මොකද්ද වෙන්නේ අපි නමක් කියනවා වැස්ස ලැබෙන්න පෙර වලාකුළු වල මොකද්ද වෙන්නේ මේ ජල වාෂ්ප මොකද්ද වෙන්නේ පුතේ? ඝනීභවණය වෙනවා. ගොඩක් හොඳයි දන්නවනේ ඝනීභවණය වෙනවා. ඝනීභවණය කියන්නේ මොකද්ද? ඝනීභවණය වෙනවා කියන්නේ මොකද්ද? ජල වාෂ්ප මොනව බවටද පත් වෙන්නේ වලාකුළු බවට වලාකුළු බවට පත් වෙනවා ඔව් වලාකුළු බවට පත් වෙනවා ජල වාෂ්ප ටික ජලයේම තව අවස්ථාවක් බවට පත් වෙනවා වාෂ්ප කියන්නේ පුතේ වායු වායු විදියට තියෙන ජලය ද්‍රවයක් බවට පත් වෙනවා දැන් ඔයාලා දන්නවා ජලයේ බවට පත් වෙනවා ජලය වාෂ්ප ටික නැවත ද්‍රව ජලයේ බවට පත් වෙනවා ද්‍රව ජලය අපි බොන වතුර තියෙන යන්නේ වගේ ද්‍රව ජලයනේ ජලයේ සාමාන්‍ය විදිහට තියෙන ද්‍රවයක් විදිහටනේ ගංගාවල වැව් ගමන ඔය හැම එකම ජලයේ තියෙන ද්‍රවයක් විදිහට හැබැයි වායුගෝලයට ගියාට පස්සේ ඒක වායුවක් විදිහට තියෙන්නේ ජලය වායුවක් විදිහට තියෙන වායුගෝලේ හැබැයි ඔය වායුව මොකද්ද වෙන්නේ නැවත ජලයේ බවට පත් වෙලා කොහෙද තැම්පත් වෙන්නේ වලාකුළු වල තැම්පත් වෙනවා ඒකට අපි කියනවා ඝනීභවනය කියලා හරි ඊට පස්සේ මොකද්ද වෙන්නේ වලාකුළු තියෙන අයිස් සංචු කියලා කියන්නේ ඔය ජලයේ ටික ජලයේ ආකාර තුනක් තියෙනනේ පුතේ එකක් තමයි වාෂ්ප අනිත් එක ද්‍රව ජලය අනිත් එක තමයි අයිස් නැත්තම් ග්ලැසියර් නැත්තම් හිම කියලා කියන්නේ අපිනේ ඒකත් ජලයේ අවස්ථාවක් නේ ඔය ශීතකරණයේ තියෙදින අපි දන්නවනේ ශීතකරණයේ ජලයේ ටිකක් දැම්මොත් ටික වෙලාවක් යනකොට ජලයේ අයිස් බවට පත් වෙනවා එහෙනම් අයිස් කියන්නේ පුතේ ජලයේ එක්තරා අවස්ථාවක් ජලය ද්‍රව ජලය කියන්නේ ජලයේ අවස්ථාවක් ළඟට ජලය වාෂ්ප ජල වාෂ්ප කියන්නේ ජලයේ තව අවස්ථාවක්. එතකොට පරිසරය රත් වෙනකොට ජලය වාෂ්ප වෙනවා. පරිසරය සිසිල් වෙනකොට මොකද වෙන්නේ ජලයේ ටික? ඔව්. පරිසරය සිසිල් වෙද්දී ජලය මොන බවටද පත් වෙන්නේ? ග්ලැසියර් බවට. ඔව් ග්ලැසියර් නැත්නම් අයිස් නැත්නම් හිමනේ. ඔව්. එතකොට අපි වචන තුනකින් කියන ඔය තුනේ තේරුම් තුනක් තියෙනවා. නමුත් අපි සාමාන්‍ය කියන අයිස් බවට පත් වෙනෝනේ. ඔය දෙසැම්බර් මාසෙ වගේ එනකොට ලෝකයේ ගොඩක් රටවල් වල හිම වැටෙනවා. හිම වැටෙනවානේ දෙසැම්බර් ජනවාරි වගේ කාලේ හිම වැටෙනවා. ඒකට මොකද පරිසරය ගොඩාක් සිසිල් වෙනවා. පරිසරය සිසිල් වෙද්දී ජලය අයිස් බවට පත් වෙනවා. හරි. දැන් මොකද වෙන්නේ? ඔකේ. සර් අර ග්ලැසියර් අයිස් හිම වල තේරුම කියලා දෙන්නකෝ සර්. ඔව් ග්ලැසියර් කියන්නේ පුතේ මෙහෙමයි. ග්ලැසියර් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ ලෝකේ කාලයක් තිස්සේනේ එදා ඉඳලම තියෙන ජල වාෂ්ප ටිකක්
එදා සිටම නේ සර් හරි එතකොට ග්ලැසියර් කියන්නේ පුතේ ඔයාලා දන්නවා මේ ලෝකේ ඔය උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය කියන එකක් ඔයාලා දන්නවද පෘථුවියේ උතුරු අර්ධ ගෝලයයි දකුණු අර්ධ ගෝලය කියලා දෙකක් තියෙනවා අහලා තියද ඔව් එතකොට ඔය උතුරු අර්ධ ගෝලයේ තියෙන රටවල් ටිකක් තියෙනවා දකුණු අර්ධ ගෝලයේ තියෙන රටවල් ටිකක් තියෙනවා එතකොට පුතේ මේ ලෝකේ පෘථුවිය ආරම්භ වෙච්ච කාලින්දා පෘථුවිය ආරම්භ වෙච්ච කාලින්දා අද දක්වා ඔය සමහර ප්‍රදේශ සම්පූර්ණයෙන්ම අයිස් බවට පත් වෙලා තියෙනවා. ඒවා දිය වෙන්නේ කාලයක් තිස්සේ අවුරුදු මිලියන ගාණක් තිස්සේ මේ විදිහටමයි තියෙන්නේ. අයිස් බවට පත් වෙලා තියෙන. ඒවට අපි කියනවා මොනවා කියලාද? ග්ලැසියර් කියලා කියනවා. ඒවට කියන්නේ අපි නම තමයි ග්ලැසියර් නේ. ග්ලැසියර් කියලා කියන්නේ පෘථුවිය ආරම්භයේ ඉඳලා අද දක්වා නොවෙනස් විදියට. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැතුව හැමදාම අයිස් කට්ටුවක් විදියට තියෙනවා. උදාහරණයක් විදිහට අයිස්ලන්තය, ග්‍රීන්ලන්තය, ඇලස්කාව ඔය වගේ රටවල්. මේ රටවල් වල ඔය ග්ලැසියර් දකින්න පුළුවන් වෙනවා. හරි. ඒකට අපි කියනවා ග්ලැසියර් කියලා. ඒ ග්ලැසියර් හැමදාම මේ විදිහම තමයි තියෙන්නේ. ගෝලීය උෂ්ණත්වය නැත්තම් පෘථිවි උෂ්ණත්වය වැඩි වුණොත් පමණයි ගොඩක් ඒව දිවෙලා යන්නේ. හරි. ඒකට අපි කියනවා ග්ලැසියර් කියලා. එතකොට හිම කියන්නේ මොනවද? හිම හැමදාම තියෙන එකක්ද නැත්තම් කාලයකට විතරක් හැදෙන එකක්ද? හිම කියන්නේ කාලයකට විතරයි හිම කියන්නේ පුතේ කාලයකට විතරයි හිම පුරාලා දන්නවා සාමාන්‍යයෙන් ඔය මේ දෙසැම්බර් ජනවාරි වගේ වෙනකොට ලෝකේ හිම වැටෙන කාලයක් තියෙනවානේ රටවල් යුරෝපා රටවල් ඇමරිකාව ඊළඟට ඔය සීත රටවල් නේ කොරියාව ඇමරිකාව ජපානය යුරෝපා රටවල් වල හිම වැටෙන කාලේ අධික සීතල ඒවට අපි කියන හිම කියලා නේද හිම වැටෙන්නේ පුතේ අර අපුතේ දෙසැම්බර් ජනවාරි වගේ වෙනකොට නුවරඑළියේ තර පොඩි හිම වගේ ස්වභාවයක් ඇති වෙනවා. ඒකට අපි කියන්නේ මල් තුහින කියලා. හිමම නෙවෙයි. ළඟට ලෝකයේ අයිස් වැසි ඇති වෙනවනේ. අර ජලය වැටෙනේම අයිස් බවට පත් වෙලා තමයි පොළවට වැටෙන්නේ. ඒවට අපි කියන අයිස් වර්ෂාවක් හිම වර්ෂාවක් කියලා නේ. එතකොට ලෝකයේ රටවල් වලට ඔය සීත රටවල් වල දෙසැම්බර් ජනවාරි වගේ වෙනකොට අධික සීතලක් තියෙන්නේ. ඒ කාලේ වෙනකොට වැස්ස ලැබෙන්නේ හිම විදියට. අයිස් කැට තමයි වැටෙන්නේ. අර වතුර ටික හිම වෙනවා වැටෙද්දිම. එතකොට අයිස් නැත්තම් මේ හිම කියන්නේ පුතේ එතකොට කාලයකට විතරක් ඇති වෙනවා. සීත පරිසරයේ ගොඩාක් සිසිල් වෙන නිසා කාලයකට විතරක් අර ජලයේ අයිස් බවට පත් වෙන එක අපි ඒවට කියන හිම කියලා නේ. ඔය හිම ක්‍රීඩා කියලා තියෙන්නේ නේ. හිම ක්‍රීඩා කියලා තියෙනවා නේ. ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා. එතකොට අයිස් කියන්නේ මොකද්ද පුතේ? අපි ශීතකරණය හැදෙන්නේ හිමද අයිස්ද? ග්ලැසියර්ද? අයිස් නේ. අයිස් හැදෙන්නේ නේ. එහෙනම් අපි ශීතකරණය හැදෙන්නේ අයිස්. නං අයිස් කියන්නේ අපි ජලය ගොඩක් සිසිල් කරාට පස්සේ අපි හදාගන්න අයිස් බවට පත් වෙනවා නේ. එහෙනම් අපි නිෂ්පාදනය කරනනේ අයිස් නේ. ලංකාවේ කර්මාන්තශාලා තියෙන අයිස් හදන අයිස් කියලා කියන්නේ එතකොට ජලය සිසිල් කරලා කූල් කරලා අන්න කැට බවට පත් වෙනවනේ. එතකොට අපි කියනවා අයිස් කියලා කියනවා. එහෙනම් ඔන්න ඔය තුන තමයි අපි කතා කරන්නේ හිම, අයිස් සහ ග්ලැසියර් කියලා. එතකොට ඔයාලගේ පන්තිට එච්චර අදාළ නැහැ. නමුත් මම ඔයාලට පැහැදිලි කරලා ග්ලැසියර් කියන්නේ පුතේ ලෝකේ එදා ඉඳලම තියෙනවා අද දක්වා අයිස් තට්ටුව. ලෝකේ පුරාම තියෙනවා ඉදිච්ච. ඒකට අපි කියනවා ග්ලැසියර් කියලා. හිම කියන්නේ නම් කාලයකට විතරක් අර ජලය සිසිල් වෙලා වැටෙන ඒවට අපි කියනවා හිම කියලා. ඊට පස්සේ අයිස් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගෙදර දොරේ ඔය ෆ්‍රිජ් එකේ තියුවට පස්සේ මොනවා හරි දෙයක් නේ ජලය වෙන්න පුළුවන් මොනවා හරි දෙයක් ඒ අයිස් බවට පත් වෙනවා. ඒකට අපි කියනවා අයිස්. ශීතකරණය හැදෙන්නේ අයිස්. හිම හැදෙන්නේ නැහැ නේ ශීතකරණය අපි කියන්නේ අයිස් අයිස් බැඳෙනවා කියලා නේ. හරි. එහෙනම් ඒ විදිහට අපිට ආකාර තුනක් විදිහට දකින්න පුළුවන් වෙනවා. හරි. ඔව් පුතේ. සර් ඔයිට කලින් අපේ රටේ මාළු වැස්සක් එහෙම වැස්ස නේද? ඔව් ඒ වගේ අනක් කතා දෙන විදිහනේ මාළු වැස්සක් වැස්සක් කියලා කියනවා නේ. ඒව හරියටම තාම තහවුරු වෙලා නැහැ කොහොමවත් වැටලාද කියලා මාළු වැස්සක් ඇති වෙන්න පුළුවන්. එහෙම විද්‍යාත්මකව තාම එච්චර තහවුරු වෙලා නැහැ. නමුත් කියනවා නේ මාළු වැස්ස සමහරලාට
ඔය මොනවා හරි ටැංකියකින් හරි ජලාශයකින් හරි පාවිලා අපු මාළුත් දන්නේ එහෙමත් දන්නෙත් නෑ සමහර අය ඉතින් දැකලා තියෙනවා මෙහෙම වැටෙනවා කියලා නේ ඒව තාම එච්චර තහවුරු වෙච්ච ඒවා නෙවෙයි එහෙම මාළු වැටෙන නම් මාළු කොහොම හරි ක්‍රමයකින් උඩට යන්න ඉබේ නේ මොනවා හරි ක්‍රමයකින් උඩට යන්න ඕන උඩට ගියත් ඒ මාළුවට ජීවත් මේ ජීවත් වෙලා ඉන්න කාලයක් නෑ නේ මාළුව කියන්නේ ජලයේ ඉන්න සතෙක් එතකොට එයාට පොඩි කාලයයි ගොඩබිම ඉන්න පුළුවන් එතකොට එයා එහෙම උඩ ගිහිල්ලත් පණ පිටින් ඉන්නවා ඒක අපි ටිකක් විශ්වාස කරන්න අමාරුයි නේ හරි ඔකෙන් අපි දැන් පැහැදිලි කරගත්තේ වලාකුළු වල තියෙන අයිස් නේ වලාකුළු වල තියෙන අයිස් සහ ජලාංශු එකිනෙක ඇතිල් වෙනවා වලාකුළු වල තියෙන අයිස් සහ ජලාංශු එකිනෙක ඇතිදලා අන හැදෙනවා ස්ථිති විදුලිත් ආරෝපණ එනක් පිරිමැදීමක් තමයි එතනත් වෙන්නේ ස්ථිති විදුලිත් ආරෝපණ හට ගන්නවා එතකොට මෙහෙම විශ්වාසයක් තියෙනවා මේක 100% අහවුරුලත් නෑ විද්‍යාවේ තියෙන්නේ අද අපි හොයාගන්න දේවල් හෙට වෙනස් වෙන්න පුළුවන් විද්‍යාව කියන්නේ ඒ වගේ විශ්යක් 100% අහවුරු කරපු ඒවා නෙවෙයි පරීක්ෂණ වලින් යම් දේවල් සනාථ කරලා තියෙන නමුත් ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන් උදාහරණයක් විදියට කාලයකට කලින් හොයාගත්ත නිකම් පෘථුවිය තැටියක් කියලා කාලයකට කලින් විද්‍යාඥයෝ කිව්වනේ ඊට පස්සේ පෘථුවිය ඊට පස්සේ හොයාගත්ත ගෝලාකාරයි කියලා සමහර විද්‍යාඥයෝ කිව්ව සූර්යයා වටා ග්‍රහ වස්තු භ්‍රමණීය වෙනවා නැත්නම් පරිභ්‍රමණීය වෙනවා කියලා. එතකොට සමහර අය කිව්වා පෘථුවිය වටා සූර්යා ගමන් කරනවා කියලා. අවසානයේ සූර්යා වටා පෘථුවිය ගමන් කරනවා කියන එක තමයි පැහැදිලි වුනේ. ඔය වගේ විද්‍යාව කියන එකේ වෙනස් වෙන සමහර දේවල් කාලෙන් කාලට පරීක්ෂණ කරනවා වෙනස් වෙන පුළුවන්. එහෙනම් මේකත් අපි විද්‍යාඥ මෙහෙම මතයක් ඉදිරිපත් කළා කියලා පොතේ ජලාංශුයි අයිස්ුයි ඇතිලිලා ආරෝපණ හට ගන්නවා කියලා. හරි. එතකොට මෙහෙම ආරෝපණ ඇතිවීමත් එක්ක මොකද වෙන්නේ? ආරෝපිත වලාකුළු හැදෙනවා. ආරෝපිත වලාකුළු හැදෙනවා. එතකොට මේ වලාකුළු දෙකක් අතර ගැටෙන්න පුළුවන් ආරෝපණ. එතකොට මේ වලාකුළු දෙකක් අතර ආරෝපණ ගැටීමත් එක්ක මොකද වෙන්නේ? අන්න අපි කියන විදුලි විසර්ජනයක් වෙනවා. ඒ කියන්නේ විදුලි සැරක් ඇති වෙන්න පුළුවන් විදුලි විසර්ජනය ලොකු විදුලියක් නිකුත් වෙනවා ඒ වගේම ආරෝපණ පුලිංගුවක් පුලිංගුවක් කියලා කියන්නේ ආරෝපණ ටික විශාල විදුලි බලයක් විදියට විදුලියක් විදියට පැන නගින්න පුළුවන් ඒ නිසා තමයි අකුණු ඇති වෙන්නේ අකුණු ඇති වෙනකොට ආලෝකයේද ශබ්දයේද මුලින් ඇති වෙන්නේ පන්ති වල ගන්න කියලා ආලෝකයේ ආලෝකයේද ශබ්දයේ පන්ති පුතේ 8යි 15ට වගේ අවසන් වෙන්නේ හරි හරි එතකොට ආලෝකයේ ශබ්දයේද මුලින්ම ඇති වෙන්නේ අකුණක් ඇති ඔව් අපිට සාමාන්‍ය ඉස්සෙල්ලම පේන්නේ මොකද්ද පුතේ අකුණක් ගහද්දී ආලෝකයේද පේන්නේ ශබ්දයේද ඇහෙන්නේ ආලෝකය ආලෝකය පේනවනේ ආලෝකයස ඔව් ආලෝකය එතකොට ඔයාලා හිතන්නේ ආලෝකයයි ශබ්දයයි එක වෙලාවෙදී ඇති වෙන්නේ අවස්ථා දෙකකදීද දෙකකදී අවස්ථා දෙකදී ඔව් පළවෙනියට මුකුණ ඇවිල්ලා දෙවෙනියට හඬ නිකුත් වෙනවා ඔව් මුලින්ම ආලෝකය වලට පේනවා ඊට පස්සේ තමයි ශබ්දය ඇහෙන්නේ එහෙම උනාට පුතේ ආලෝකයයි ශබ්දයයි එකම වෙලාවෙ ඇති වෙන්නේ ආලෝකයයි ශබ්දයයි එකම වෙලාවෙ ඇති වෙන්නේ එහෙනම් කොහොමද මේ අවස්ථා දෙකදී අපිට මේක එක වෙලාවකට ආලෝකය පෙනිලා ඊට පස්සේ පොඩි වෙලාවකට පස්සේ තමයි ශබ්දය ඇහෙන්නේ ඒකට හේතුව මොකද්ද එකම වෙලාවේ ආලෝකයයි ශබ්දයයි ඇති වෙනවා නම් නිකුත් වෙනවා නම් ආලෝකය ඉස්සෙල්ල පේන්නත් ශබ්දේ පස්සේ ඇහෙන්නත් හේතුව මොකද්ද ආලෝකයේ වේගවත් ඔබ දෙක යන ආලෝකයේ ආලෝකයේද වේගවත් නිසා ආලෝකයේ වේගවත් අන්න ගොඩක් හොඳයි ආලෝකයේ වේගවත් ආලෝකයේ වේගය පුතේ ඉතාම වැඩි ආලෝකයේ වේගය ඉතාම වැඩි ඔව් ඒ නිසා මොකද වෙන්නේ ආලෝකයේ ඉක්මනින්ම පෘථුවිය වෙතට එනවා ඊට පොඩි වෙලාවකට පස්සේ තමයි ශබ්දය එන්නේ ඒ නිසා මුලින්ම අපිට ආලෝකය පෙනිලා පස්සේ තමයි ශබ්දය ඇහෙන්නේ එතකොට ඔය මේ සාමාන්‍යයෙන් අකුණක් ඇතුළේදී අපි සාමාන්‍යයෙන් ගෙදර තියෙන රූප වාහිනිය ඔය වගේ දේවල් ඔෆ් කරන්න යන්නේ අර ආලෝකයේ දැකීමත් එක්ක නේ එළිය වැටෙනකොටම අපි වහාම ක්‍රියාත්මක වෙලා අර තියෙන උපකරණ ප්ලග් එකෙන් ඉවත් කරනවා නේ එතකොට අපි දැනගන්න ඕන කාරණේ තමයි අකුණක් ඇති වෙනවා කියන්නේ පුතේ ආලෝකයේ වැටෙද්දිම තමයි හානිය සිද්ධ වෙන්නේ ගොඩක් අර ආලෝකයේ අර එළිය වැටෙද්දිම තමයි අකුණකින් හානියක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ 8යි 15ට ඉතින් යනවා ඔතන ඔය විදිහට අපිට පැහැදිලි කර ගන්න පුළුවන් හරි එතකොට
අකුණු ඇති වෙන ආකාර තුනක් තියෙනවා ලා නම් 8 වසරේදී ඉගෙන ගන්න මේක 8 වසරේ තියෙන ස්වභාවික ආපදා කියලා අන්තිම පාඩම ස්වභාවික ආපදා ඒ පාඩමේදී ඔයාලා ඉගෙන ගන්නවා අකුණු ඇති වෙන ආකාර තුනක් තියෙනවා ඒ තමයි එකක් තමයි වලාකුළු සහ වලාකුළු අතර ගැටෙන්න පුළුවන් අනිත් එක තමයි පුතේ වලාකුළු සහ පෘථිවිය අතර පොළවත් එක්ක ගැටෙන්න පුළුවන් එතකොට අකුණකින් හානියක් වෙන්නේ අපිට වලාකුළුයි පොළවයි ගැටුනොත් ආරෝපණ වශයෙන් ගැටෙනවා ගැටෙනවා කියලා කියන්නේ ආකර්ෂණ බලයක් ඇති වෙනවා එහෙම වුණොත් පමණයි අපිට අකුණකින් හානියක් ඇති වෙන්නේ වලාකුළු වලාකුළු ගැටුණත් වලාකුළු සහ වාතය අතර ආරෝපණ ඇති වුණත් අපිට හානියක් වෙන්නේ නැහැ ඒක අහසේ ඇති වෙන්නේ අවකාශය නැත්නම් අහසේ පමණයි ඒක ඇති වෙන්නේ නමුත් පොළවට ගමන් කරන්න අපි දන්නවා පොළවේ සහ පොළව සහ වලාකුළු අතර ගැටෙන්න ඕන දැන් ඔයාලා දන්නවා අකුණක් ඇති වෙනකොට ඉන්න හොඳ නැති තැන මොනවද අකුණක් ඇති වෙන එලිමහන එලිමහන්නේ ඔව් එලිමහන ඉන්න හොඳ නැහැ අනිත් එක ගසක් යට හේතුව මොකද පුතේ දැන් අපි ක්‍රීඩා පිටියක වගේ ඉන්නකොට ක්‍රීඩා පිටියේ වෙන ගස් කොළන් આવට නැත්තම් මොකුත් එතන ඉන්න උසම කෙනා කවුද ඔව් එතන ඉන්න උසම කෙනා අපිනේ නා අපිට තමයි අකුණ එන්නේ ඉස්සෙල්ලම අකුණ එන්නේ අපිට මුලින්ම ඊට පස්සේ උස ගහක් යට ඉන්න එපා කියන්නේ උස ගස් වලට අකුණු සර වදිනව වැඩි හේතුව තමයි අපි කියනෝ මේ අකුණු වදින්නේ ගොඩක් පුතේ උල් සහිත ස්වභාවයක් තියෙන තැන් වලට අකුණු වදිනවා ඒ නිසා අර මේ ඔය උස ටවර් වලට කුළුණු වලට අකුණු වදින්න පුළුවන් ඒ නිසා ඒවයි අකුණු සන්නායක හයි කරලා තියෙනවා උස මේ ගෙවල් ගොඩනැගිලි වලට අකුණු වදින්න පුළුවන් ඒවයි අකුණු සන්නායක හයි කරලා තියෙනවා ඊට පස්සේ ගස් කොළන් වලට වදින්න පුළුවන් ඒවයි අකුණු සන්නායක හයි කරන්න විදියක් නැහැ නේ ඒ නිසා ගස් කොළන් යට ඉන්න හොඳ නැහැ අකුණු සර වදින්නේ මොකද ඒවට අකුණු සර වැදුනොත් අගහ පුරා මේ අකුණ ගමන් කළ විදුලි සර අපිටත් ඒක වදින්න පුළුවන් හරි නා අකුණු සන්නායකයක් කියන්නේ මොකද්ද අකුණකින් එන අධික විදුලිය සන්නායකයේ මගින් අරගෙන ඒක පොළවට අරන් යනවා ඒ නිසා කාටවත් හානියක් වෙන්නේ නැහැ ඒ අධික විදුලි ධාරාව පොළවට ගමන් කරනවා පොළවට ඕනතරම් විදුලියක් පුරා ගන්න පුළුවන් ඒ නිසා අපිට හානියක් වෙන්නේ නැහැ ඒක එතකොට වාහනයක් ඇතුලේ ආවරණය කරපු වාහනයක් මෝටර් මේ කාර් එකක් වගේ ඒ වගේ ආවරණය කරපු වාහනයක් ඇතුලේ ඉන්න එක ආරක්ෂිතයි නිවස ඇතුලේ ඉන්න එක ආරක්ෂිතයි හැබැයි අපි අර ලෝහමය උපකරණ අපි කියන භාවිතා කරන්න එපා කියලා නේ එලිමහනේ ඉන්න කොටත් ලෝහමය ආයුධ වගේ දේවල් භාවිතා කරන්න එපා කියන ඒවට අකුණු සැර වදින්න පුළුවන් හැකියාව වැඩි හරි එහෙනම් අපි පැහැදිලි කරගත්තේ මයික් එක ඔයාලගේ අවශ්‍ය වෙලාවට විතරක් පුතේ ඔන් කරලා තියාගන්න නැත්නම් මට මෙතනින් ඔෆ් කරන්න වෙනවා ඒත් ඔයාලට බාධාවක් වෙනවා හරි කියලා පුතේ ඔව් සර් අකුණක් කොච්චර පහලට වැදෙනවද ඔව් අකුණක් කොච්චර පහලට වැදෙනවද කියලා පුතේ එහම අපිට හරියටම කියන්න අමාරුයි සාමාන්‍ය වලාකුළු පීටන්නේ අපි දන්න වලාකුළු ගොඩාක් උඩින් නැහැ නේ වහින වෙලාවටනේ වහින වෙලාවට සාමාන්‍ය වැහි වලාකුළු ටිකක් පහළට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ වැහි වලාකුළුකුයි පොළවයි අතර ගැටීමක් වුණු ගමන් අකුණක් ඇති වෙනවා. වැහි වලාකුළු සහ පොළව අතර ගැටීමක් වුණු ගමන් අකුණක් ඇති වෙනවා. ඒක අපිට දුර ප්‍රමාණයක් හරිනම් කියන්න බෑ. වලාකුළු එකම මට්ටමේ පිහිටන්නේ නැහැ නේ. එක එක මට්ටම් වල පිහිටනවා. ඒ නිසා අපිට හරියටම කියන්න අමාරුයි මේ මට්ටමේදී මෙහෙම අකුණක් ඇති වෙන්න පුළුවන් මෙච්චර දුර යන්න පුළුවන් කියලා. හැබැයි අකුණකට තියෙන විදුලි සැර වැඩි ගොඩක්. පොළවයි මේ වලාකුළු අතර ගැටෙන්න පුළුවන් ඕනම උඩකදී සාමාන්‍ය වලාකුළු පිටන ඕනම තැනකදී එහෙම ගැටෙන්න පුළුවන් එහෙම ගැටුණට පස්සේ ඒ ඇතිවන විද්‍යුත් විසර්ජනේ නැත්නම් අධික විදුලි ධාරාව පොළවට ගමන් කරන්න පුළුවන් ඒ නිසා තමයි ඔයාලා දන්නවනේ ඔය පහුගිය කාලෙත් ඔය විදුලි රැහැන් වලට වගේ අකුණක් වැදුනොත් විදුලි රැහැන් හරහා නිවෙස් වලට එනවා අධික විදුලියක් එනවා සාමාන්‍යයෙන් 230 වෝල්ට්නේ අපි දන්නේනේ ගෙදරට ලැබෙන විදුලියේ තියෙන 230 වෝල්ට්. ඔයාගේට වඩා විශාල අගයක් එනවා වයර් එක දිගේ ගෙදරට එන. ඊට පස්සේ මොකද වෙන්නේ ගෙදර තියෙන? සමහරවිට ප්ලග් එහෙම බිත්තියෙන් ගැලවිලා යනවා. රූපවාහිනී සම්පූර්ණයෙන්ම පිලිස්සිලා යනවා. ඊට පස්සේ
විදුලි උපකරණ සම්පූර්ණයෙන්ම වැඩ කරන්න තත්ත්වයට පත් වෙන විදුලි බල්බ් පිච්චිලා යනවා. ඒකට හේතුව තමයි අධික විදුලි ධාරාවක් එනවා. ඒක දරා ගන්න බැහැ උපකරණ වලට. ඒ නිසා ඒවා වහාම පිලිස්සලා යනවා. අක්‍රිය වෙලා යනවා. සමහර ඒවා පුපුරනව නේද? ඔව් අන්න. ඔය පුපුරන්නේ පුතේ අධික විදුලි ධාරාව ඔරොත්තු දෙන්න බැරි වුණාට පස්සේ. ප්ලග් වලින් අර මේ බිත්තියෙන් ප්ලග් එහෙම ගැලවිලා යන්න පුළුවන්. සමහර ඒවා පුපුරලා යනවනේ. ඒ කියන්නේ අධික විදුලි ධාරාවක් එනවා. ඒක දරා ගන්න බැහැ අර බල්බ් වලට උපකරණ වලට. ඒවට දරා ගන්න බැහැ. ඒ නිසා ඒවා විනාශ වෙලා යනවා. එනවා අකුණකින් ලොකු හානියක් ඇති වෙන්න පුළුවන් ඒ වගේ. හරි. එහෙනම් අපි ලියාගමු සටහන. ස්ථಿತಿ විද්‍යුතය හා සම්බන්ධ සංසිද්ධි. ස්ථಿತಿ විද්‍යුතය හා සම්බන්ධ රබර් සෙරෙප්පු දාගෙන ඉන්න කියන පුතේ සාමාන්‍යයෙන් රබර් සෙරෙප්පු රබර් කියන විදුලිය ගමන් කරනවද නැද්ද රබර් වලින්? රබර් වලින් විදුලිය ගමන් කරනවද නැද්ද? ගමන් කරන්නේ. ගමන් කරන්නේ. රබර් කියන පුතේ විදුලිය ගමන් කරන්නේ නැති දෙයක්. එතකොට සාමාන්‍ය අපි විදුලිය සම්බන්ධ වැඩ කරද්දී අපි කියනවා රබර් සෙරෙප්පු දෙයක් වගේ දාගන්න කියලා. හේතුව තමයි ඒ හරහා විදුලිය පොළවේ යම් කිසි විදුලි ධාරාවක් කරනවා. ඒක අපිට ශරීරයට එන්නේ නැහැ. හරි. එනා ස්ථಿತಿ විද්‍යුතය හා සම්බන්ධ සංසිද්ධි. ඒ ඇත්ත ලියාගන්න මාතෘකාව අකුණු ඇතිවීම. අකුණු ඇතිවීම. සර්. ඔව් කියන්න පුතේ. සර් මේ අර මම පළවෙනි මේ පාඩමේ නෝට් එක ලියාගත්තන් පස්සේ සර් මේ වීඩියෝ එක දානවා නේද ගුරු? ඔව් පුතේ. වීඩියෝ එක දාන්න ඔයාලට පළවෙනි පාඩම සම්බන්ධයෙන් බැරි වුණා නම් එතකොට වීඩියෝ එක බලන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි ලියාගන්න යටතේ අකුණු ඇතිවීම යටතේ ලියාගන්න. වලාකුළු වල ඇති අයිස් අංශු සාමාන්‍ය පරිදි සෙනසුරාදා පැවැත්වෙන පන්ති උදේ පැවැත්වෙනවා. එතකොට අංග බදාද පන්තිය හවස පැවැත්වෙනවා. ඒක මම වෙලාව දැනුම් දෙන්නම් ඔයාලට. හරි. එතකොට බදාද පන්තිය අපිට වැඩ පොතේ ක්‍රියාකාරකම් තමයි සාකච්ඡා කරන්න දවසේ පළවෙනි පාඩමේ සහ දෙවෙනි පාඩමේ. හරි. අවුතේ. මම ICT වලට හිටියට ඒක හරියට කරගන්න බැරුණා. ICT වීඩියෝ ටික දෙන්න පුළුවන්ද? හරි පුතේ ලබා දෙන්න. ඔයාලට වීඩියෝ ටික මේ 7 ශ්‍රේණි තමයි තාම වීඩියෝ මේ අප්ලෝඩ් කරන්න බැරි වුණේ ගොඩක් ඒවා. අනිත් පන්ති වල නම් ගොඩක් ඒවා දාලා තියෙනවා. ඒතකොට 7 ශ්‍රේණි ටික මේ සතියේ ඇතුළත් කරනවා. එතකොට ඔයාලට ඒක බලන්න පුළුවන්. හරි. ලියාගන්න වලාකුළු ඇති අයිස් අංශු සහ ජල අංශු. වලාකුළු ඇති අයිස් අංශු සහ ජල අංශු. එකිනෙක සමග ඇතිල්ලීමේදී ඒවා මත
ඒවා මත ස්ථಿತಿ විදුත් ආරෝපණ ඒවා මත ස්ථಿತಿ විදුත් ආරෝපණ හට ගන්නා බව වැඩි විශ්වාසයයි හට ගන්නා බව හට ගන්නා බව වැඩි විශ්වාසයයි හරි ඊළඟට ලියා ගන්න වෙනම මෙසේ වලාකුළු මත මෙසේ වලාකුළු මත ස්ථಿತಿ විදුත් ආරෝපණ රැස්වීම නිසා මෙසේ වලාකුළු මත ස්ථಿತಿ විදුත් ආරෝපණ රැස්වීම නිසා ආරෝපිත වලාකුළු ඇතිවේ ආරෝපිත වලාකුළු ඇතිවේ හරි ආරෝපිත වලාකුළු ඇතිවේ ඊළඟට ලියා ගන්න මෙම ස්ථಿತಿ විදුත් ආරෝපණ මෙම ස්ථಿತಿ විදුත් ආරෝපණ වලාකුලක ඇතුළත වලාකුලක ඇතුළත සමාවක් වලාකුළු දෙකක් අතර හෝ වලාකුළු දෙකක් අතර හෝ වලාකුලක් හා පෘථුවිය අතර වලාකුලක් හා පෘථුවිය අතර නැවත බලා ගන්න ස්ක්‍රීන් එකේ දාලා තියෙන නෝට් එක මෙම ස්ථಿತಿ විදුත් ආරෝපණ වලාකුලක ඇතුළත සමාවක් වලාකුළු දෙකක් අතර හෝ වලාකුලක් හා පෘථුවිය අතර විද්‍යුත් ආරෝපණ පුලිඟුවක් ලෙස විද්‍යුත් ආරෝපණ පුලිඟුවක් ලෙස පැනීම විද්‍යුත් ආරෝපණ පුලිඟුවක් ලෙස පැනීම අකුණු ඇතිවීම ලෙස අකුණු ඇතිවීම ලෙස හඳුන්වනු ලැබේ අකුණු ඇතිවීම ලෙස හඳුන්වනු ලැබේ හරි අකුණක් ඇති වෙනවා කියලා අපි ඒකට කියනවා හරි දැන් එන මම ඔයාලට පොඩි කතාවක් කියන්න යනවා එතකොට මේ අකුණු ඇතිවීම ගැන පරීක්ෂණ කරපු විද්‍යාඥයෙක් හිටියේ ඒ කාලේ කවුද ඒ වල අහලා තියෙනවා
සරුංගලයක් කියවලා අවකාශයට සරුංගලයක් කියවලා පරීක්ෂණය ඔව් බෙන්ජමින් ෆ්‍රැක්ලි ඔව් බෙන්ජමින් ෆ්‍රැක්ලි බෙන්ජමින් කියනනේ දැන් නම කියව ගන්න අමාරුයි නේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියන විද්‍යාඥයා එයා මොකද්ද කරේ එයා අවදානම් සහිත අධික අවදානමක් තියෙන වැඩක් කරා ගොඩක් අය එපා ගිය දේ කරා මෙන්න මේ වගේ වැඩක් වලා කුලකට සරුංගලයක් ආදරේ ඔව් දැන් එයාදී ඔව් එයා කරපු වැඩේ පුතේ සරලව කිව්වොත් එයා මොකද කරේ අකුණු ගහන වෙලාවක එයා කරවා මෙන්න මේ වගේ වැඩක් සරුංගලයක් සාමාන්‍ය අපි නූලකින් නේ සම්බන්ධ කරන්නේ එයා සම්බන්ධ කරේ සරුංගලයේ මොකෙන්ද කම්බියකින් ඔය සැහැල්ලු කම්බි තියෙන්නේ කම්බියක් අරගෙන කම්බියෙන් තමයි සරුංගලයේ සම්බන්ධ කරේ සම්බන්ධ කළා එයා මොකද කරේ ඒක අකුණු ගහන වෙලාවක ඉහළට යවුවා එතකොට ඔය කම්බිය දිගේ මොනවද එන්නේ අර අකුණේ ඇති වෙන විදුලිය පොළවට ඇදිලෙනවා එතකොට මේ වගේ අවදානම් සහිත ක්‍රියාකාරකමක් කළා එයා ලෝකෙට හඳුන්වලා දුන්නා ඔව් අර මෙන්න මේ අකුණු වල තියෙන ස්ථිති විදුලිය ආරෝපණ පොළවට අරන් එන්න පුළුවන් කියන එකනේ එහෙනම් ඒ සොයා ගැනීමත් එක්ක බිහි වුණා අකුණු සන්නායක බිහි වුණා එහෙනම් අද වෙන කොටත් උස ගොඩ නැගිලි කුළුණු ළඟට චෛත්‍ය වගේ දේවල් වල ওই වගේ ගොඩක් ස්ථාන වල අදට සම්බන්ධ කරලා තියෙන අකුණු සන්නායක ඔය දැකලා තියෙ ඔය ලොකු ටවර් වල ළඟට ලොකු බිල්ඩින් වල අකුණු සන්නායක සම්බන්ධ කරලා තියෙන මොකද ඒවට අකුණු වදින්න පුළුවන් නේ උස ස්ථාන ගොඩක් උසයි නේ එතකොට ඒවට අකුණු වැඩිම වළක්වන්න අකුණු සන්නායකයි කියලා කියන අකුණු සන්නායකයක් කියන්නේ පුතේ අකුණෙන් එන විදුලිය ඒ අදාළ ගොඩනැගිල්ලට හෝ ටවර් එකට හෝ හානියක් නොකර අර සන්නායකයා හා පොළවට විදුලිය අරන් එනවා. ඒ පොළවට ලැබෙන විදුලිය භූගත කරනවා. ඔයාලා ගෙදර තියෙනවා දැකලා තිය Earth wire එකක් කියලා තියෙනවනේ. Earth wire එකක් තියෙනවා ඔයාලා ගෙදර විදුලිය සම්බන්ධ කරපුනේ. දැකලා තියෙනවනේ. ඔයාලා දැකලා ඇති මං හිතන්නේ. කොළපාට ලා කොළපාට අර කොළපාට වයර් එකද? ඔව් කොළපාට වයර් එකනේ. ඇයි එහෙම වයර් එකක් තියෙන ගෙදර වයරින් කරාට පස්සේ? එම වයර් එක සම්බන්ධ කරනවානේ හේතුව දැන් දන්නවද එහෙම හේතුව මොකද කියලා තියෙන්නේ Earth wire එක කියලා අපි කියන්නේ කොළපාට වයර් එකක් තියෙන සාමාන්‍ය කරන්ට් එක ගමන් කරන්නේ අර නිකන් normal wire වල ඉන්නේ නේ කොළපාට වයර් එකක් තියෙනනේ අමතරව ඒකට අපි කියනවා Earth wire කියලා ඔව් Earth wire එක තියෙන පුතේ කොහෙට සම්බන්ධ කළාද බැලුවද ගෙදර කොහේ හරි තැනක පොළවට සම්බන්ධ කළාද ඔව් අර දකින්න ඇති ගෙදර පොළවට සම්බන්ධ කළා තියෙන යකඩ බටයක් යකඩ බටයක් වගේ සම්බන්ධ කරලා පොළවත් එක්ක ඒකට තමයි පන්ති වල රෙකෝඩ් දෙන්නද ඔව් රෙකෝඩ් ලබා දෙන පුතේ පන්තිර සම්බන්ධන බැරි වුණොත් ඔයාලා WhatsApp එකන મેසේජ් එකක් එවන රෙකෝඩ් එක කියලා එතකොට රෙකෝඩ් එක ලබා දෙනවා හත ශ්‍රේණියව තමයි තාම ගොඩක් අපිට අප්ලෝඩ් කරන්න බැරි වුණේ ඒවා මේ සතිය දානවා අනිත් පන්ති වල ගොඩක් ඒවා දාලා තියෙනවා ඔයාලා ගණිතය පාඩම් ටික ඔක්කොම දැන් දාලා තියෙනවා බලන්න පුළුවන් හරි විද්‍යාවසා ICT මේ සතියේ වීඩියෝ දානවා එතකොට ඔයාලට බලන්න පුළුවන් ගැටලුවක් නැහැ හරි එතකොට මම කිව්වේ දැන් ගෙදර තියෙනවා Earth wire එක එක සම්බන්ධ කරලා තියෙන්නේ අද පොඩ්ඩක් බලන්න අම්මගේ තාත්තගෙන් අහලා බලන්න කොහෙද Earth wire එක සම්බන්ධ කරලා තියෙනවා ලකින් පුළුවන් හොයිට එක වැහිලා ඇති ආවරණ වෙලා ඇති බලන්න පොඩ්ඩක් ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ පොළවත් එක්ක යකඩ බටයක් සම්බන්ධ කරලා ඒක මොකද්ද අපි ඒකට හේතුව අධික විදුලි ධාරාවක් ආවොත් පුතේ ගෙදරට ඒ ටික අරගෙන යනවා අන්න අර වයර් එක දිගේ අරන් ගිහලා පොළවට දානවා පොළවට යවන ඒවා මේ විදුලිය. එතකොට මොකක්ද වෙන අපේ ගෙදරට හානියක් වෙන්නේ නැහැ. උපකරණ වලට හානියක් වෙන්නේ නැහැ. ඒ එන ඔක්කොම කරන්ට් ටික මොකද වෙන්නේ? පොළවට ගමන් කරනවා. එහෙම නොවන අවස්ථා තියෙනවා. ඒක එහෙම නොවන අවස්ථාවක තමයි අධික අකුණු සරක් නිසා හානි වෙන්නේ. හරි. අපි සාමාන්‍යයෙන් අඩු විදුලි ධාරාවක් එහෙම ආවොත් ඒ වගේ ඒක අපිට හානියක් නොවි පොළවට ගමන් කරනවා. හරි. අවුදේ ඒ දැන් මේ භූගත වෙලා තියෙන විදුලිය අපිට ආයේ ප්‍රයෝජනෙට ගන්න බැයිද? ඔව් ප්‍රයෝජනෙට ගන්න බෑ පුතේ. ඒක පොළවට ගමන් කරනවා. පොළවට ගියාට පස්සේ ආයි ගන්න බෑ ඒක. පොළවට ඕනතරම් විදුලි උරා ගන්න පුළුවන්. ඒක ආයි ගන්න බෑ අපිට. ඒක පොළොවේම තියෙනවා. ඒක අපිට ආයෙත් නැවත ගන්න බෑ. හරි. එහෙනම් අපි ලියාගමු ඒ ගැන පොඩි අදහසක් ලියාගන්න. ඔයාලා දන්නවා මේ රූපයත් එක්ක ඔයාලට පුළුවන් නේ රූප සටහනක් කලව ගන්න මේ විද්‍යාඥයාගේ ඔය සටහන යටින් ඔයාලට හොයා ගන්න පුළුවන් වුණොත් දැනට අපි සටහන ලියාගමු ලියා ගන්න
අකුණු ඇතිවන ආකාරය පිළිබඳව අකුණු ඇතිවන ආකාරය පිළිබඳව ඔව් මේ විද්‍යාඥයට හානියක් වුණ නැහැ වෙලාවට දරුවෙක් කතා කරන යා එයාට හානියක් වුණාද කියලා එයාට හානියක් වුණ නැහැ එයා අවදානම් සහිත පරීක්ෂණයක් තමයි කරේ අකුණු ඇතිවන ආකාරය පිළිබඳව ප්‍රථම වරට පරීක්ෂණ සිදු කරන ලද්දේ ප්‍රථම වරට පළවෙනි සැරේට පරීක්ෂණ සිදු කරන ලද්දේ ලියා ගන්න බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ඔයාලට පේනව නම ඒ විදිහට ලියා ගන්න බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් නම් විද්‍යාඥයා විසින් බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් තමයි මුලින්ම ලෝකෙට අනාවරණය කරේ අන වලාකුළු වලින් ඉඳලා ස්ථිර විදුලි ආරෝපණ පොළවට අරන් එන්න පුළුවන් කියලා හරි විසිනේ ළඟට ඔහු විසින් අකුණු සහිත අවස්ථාවකදී අකුණු ගන්න වෙලාවක මේ වගේ වැඩක් කරන් තිය එළියට බහින්න බය නේ ගොඩක් අය නේ දැන් මෙයා මේ ලොකු අවධානමක් කරන් කරා මේ වැඩේ ඔහු විසින් අකුණු සහිත අවස්ථාවකදී වලාකුළු දක්වා යවන ලද සරුංගලයක් ආධාරයෙන් එහි ඇති ස්ථිති විදුත් ආරෝපණ පොළව වෙත ගෙන එන ලදී. හරි. උට අවදානම් පරීක්ෂණයක් කරලා එයා ලෝකෙට අනාවරණය කරා. මේ වලාකුළු වල ඇතිවන ස්ථිති විදුලි ආරෝපණ පොළව කරා ගමන් කරන්න නැත්නම් ගෙන එන්න පුළුවන් කියලා. ඒ අනුව ලෝකේ නිර්මාණය වුණා අකුණු සන්නායකය කියන උපකරණය. ඒ නිසා ගොඩක් ඔය උස බිල්ඩින්, ටවර්ස්, ඒ වගේම ඔය උස ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් අකුණු වලින් ඇතිවන බලපෑම වළක්වා ගන්න අකුණු සන්නායක සවි කරා. අකුණු සන්නායකින් කරන්නේ අරගෙන අකුණේ ඉන අධික විදුලිය උරාගෙන අවශෝෂණය කරගෙන නැත්නම් ලබාගෙන ඒක පොළවට අරන් යනවා. හරියට අර ගෙදර තියෙන අර්ත් වයර් එක වගේ. ඒ වගේ කාර්යයක් තමයි අපුණු සන්නායකෙනු කරන්නේ. හරි. එනවා ඔය විදිහට අපිට පැහැදිලි කරගන්න පුළුවන් ස්ථිති විද්‍යුතය හා සම්බන්ධ සංසිද්ධි වලට අකුණු ඇතිවීම ගැන. එන අපි දැනගන්න ඕන අකුණකින් ආරක්ෂා වෙන්න අපිට පුළුවන් කරන්න පුළුවන් දේවල් අපිට මේ පාඩමේ එක නැති වුණත් අපි දැනගන්න ඕන අකුණක් ඇති වෙන අවස්ථාවකදී එලි මහනේ ගස් යට ඔවක මේ නිකන් ක්‍රීඩා පිටි වගේ තැන්වල ඉන්න හොඳ නැහැ. ඒ වගේම විවෘත වාහනවල මෝටර් සයිකල් අතිරෝධගත වගේ වාහනවල ගමන් කිරීමට ටිකක් අවධානම්. සාමාන්‍යයෙන් මේ අපිට ගෙයක් ඇතුළේ ඉන්න පුළුවන් නම් අපි වඩා ආරක්ෂිතයි නේ අකුණු ගන්න වෙලාවක ඒ වගේ අවස්ථාවකදී. හරි. එහෙනම් අපි බලමු ඊළඟට. එතකොට මේ හා සම්බන්ධ තව සංසිද්ධියක් තමයි ඔයාලා දන්නවත් දන්නේ. ඔයාලා මම හිතන්නේ ගෙදර ඔයාලා රෙදි අයින් කරන්නේ නැහැ නේ ගොඩක් වෙලා අනේ අම්මලා තාත්තට කවුරු හරි ඉන්දව කරනවා නේ ඔයාලා සමට අයින් කරනවා ඇති. එතකොට සිල්ක් රෙදි වගේ දේවල් අයින් කරන්නේ නැත්නම් වීඩියෝ වෙන්නේ නැහැ. අවුදේ වීඩියෝ වෙන්නේ. ඔව්. හරි මම මේ සම්බන්ධ වීඩියෝ ඉදිරි දවසකදී පෙන්වන්නම් අද කාලය මදි නිසා. එතකොට අපිට මේ පාඩම ඇතුලේ තියෙන වීඩියෝ කීපයක් බලන්න තියෙන. ඒ වගේම ප්‍රශ්න පත්‍රය මම අද ගෲප් එකට දාන්නම් ඔයාලට. පාලයකට උත්තර ලියන්න මම ඊළඟ දවස්වල සාකච්ඡා කරන එකත් පළ දෙවෙනි පාඩමට අදාළ එකක්. හරි. එහෙනම් මේ බලන්න රෙදි මැදීමේදී ටීක් හඬ ඇතිවීම
රෙදි මදිනකොට ටීප් ශබ්දයක් ඇති වෙනවා. එහෙම එකක් අහලා තියද ඔයාලා? ඔය සිල්ක් රෙදි වගේ දේවල් මදිත් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඔව් සර්. ඔව්. ඒක මම හිතන්නේ ඔයාලා අත්දැකීම දන්නවත් ඇති සමහරට. එතකොට අතේ තියෙන රෝම ආකර්ෂණ ඔයාලා දන්න සාමාන්‍ය පොලිතින් එකක් වගේ ගත්තත් පුතේ ඔය කඩෙන් ගන්න පොලිතින් එකක් පොඩ්ඩක් අත අතේ තවරලා බලන්න. එතකොට මොකද වෙන්නේ? රෝම ටික උද්දීපන වෙන එකට ඇලෙනවා වගේ දැනෙනවානේ. පාඩික මං හිතන්නේ දැනෙලා ඇති. එතකොට මේ විදුලි ස්ත්‍රික්කෙත් ඒක වෙනවා. මේ ස්ත්‍රික්කෙ රිදීම දිනකොට අර වගේ ටීක් ශබ්දයක් ඇතුළේ රෝම අපේ රෝම කූප ඒ දෙසට ආකර්ෂණ වෙනවා. එතකොට එතන ඇති වෙන්නේ ස්ථිර විදුලි ආරෝපණයක්. එතකොට රෙදි අර මේ විදුලි ස්ත්‍රික්කෙ නැත්නම් ස්ත්‍රික්කේ තියෙන අර ලෝහ තහඩුවත් එක්ක නිතරම ස්පර්ශ වෙලා මොකද වෙන්නේ? ස්ථිර විදුලි ආරෝපණ හට ගන්නවා. අපේ රෝම ඒ දෙසට ඇදිලා යනවානේ, ආකර්ෂණ වෙනවා. එනා රෙදි මැදීමේදී ටීක් ශබ්දය ඇතිවීමත් අපිට ඔන්න ගන්න පුළුවන් ස්ථිති විදුලි ආරෝපණවල භාවිතයක් නැත්නම් අවස්ථාවක් විදියට. තලියා ගන්න රෙදි මැදීමේදී ටීක් හඬ ඇතිවීම. ඔව් නෝට් එක මම නැවත ගන්නම් පුතේ. දෙවෙනි පාඩම පියවල ඇති කලින් අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවන්ට ලබා ගන්න ගන්නවා නම් මම නැවත ගන්නම්. හරි. එයත් ලියා ගන්න. රෙදි මැදීමේදී ටීක් හඬ ඇතිවීම. ලියා ගන්න. සිල්ක් රෙදි වැනි. සිල්ක් රෙදි නේ ඔයාලා දන්න සිල්ක් රෙදි. සිල්ක් රෙදි වැනි රෙදි වර්ග මැදීමේදී සිල්ක් රෙදි වැනි රෙදි වර්ග මැදීමේදී ඇතැම් විට ටීක් ශබ්දය සමග අතේ රෝමයේ වෙත ඇදීම නැත්නම් ආකර්ෂණය වීම ඇදීම අතේ රෝමයේ වෙත ඇදීම ලියා ගන්න. මීට හේතුව රෙදි මැදීමේදී ස්ත්‍රික්කය රෙදි සමග ස්පර්ශ වීම නිසා ස්ථිති විදුලි ආරෝපණ ඇතිවීමයි. හරි. එනවා ඔන්න තව සංසිද්ධියක්. රෙදි මැදීමේදී ඇති වෙන සිද්ධිය. ඊළඟට තව එකක් තමයි
රූපවාහිනී යන්ත්‍ර ඔය ක්‍රියා විරහිත කරනකොට ඕෆ් කරනකොට අතේ තියෙන රෝමයේ දෙසට ආකර්ෂණය වෙනවා අපිට දැනලා තියෙනවා ගොඩක්ම පරණ ටීවී තියෙන ඔය ටිකක් අර විශාල ටීවී තියෙන්නේ CRT කියලා අපි කියන්නේ අන්න ඒ වගේ ටීවී වල අපිට මේ සංසිද්ධිය ගොඩක්ම දකින්න පුළුවන් වෙනවා ටීවී එක ඕෆ් කරන්න ගියාට පස්සේ අතේ තියෙන රෝමයේ දෙසට ඇදෙනවා ආකර්ෂණය වෙනවා මේ රෝම කියලා කියන්නේ නිතරම අර ආරෝපණ තියෙන වස්තු වලට ආකර්ෂණය වෙනවා නේ එතකොට ආකර්ෂණය සිද්ධ වෙනවා රූපවාහිනී තිරේ ස්ථිති විදුලිය ආරෝපණ හටගෙන තියෙනවා ඒ නිසා අතේ තියෙන රෝමයේ දෙසට ආකර්ෂණය වෙනවා රූපවාහිනී කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික නැත්නම් විදුලි උපකරණයක් ඒ උපකරණයේ තිරය ස්ථිති විදුලිය ආරෝපණ හට ගන්නවා ඔය ආරෝපණවට තියෙන වස්තුන් එක්ක ආකර්ෂණය වෙනවා එතකොට අපිට අතේ තියෙන රෝමෙම ඇදිලා ඒ පැත්තට ආකර්ෂණය වෙනවා වගේ මේ දැනෙනවා ඒ සිද්ධිය ඇති වෙන්නේ අන්න ඔය ස්ථිති විදුලිය ආරෝපණ නිසා හරි එතකොට අපි දන්නවා ඔය ගොඩක් වෙලාවට ඔය ආරෝපණ මේ ප්‍රයෝජනවත් වෙනවා ෆොටෝකෝපි මැෂින් වලට ළඟට රේඩියෝ රූපවාහිනී ළඟට ඉලෙක්ට්‍රොනික පරිපත්ත වගේ දේවල් වලට වැදගත් වෙනවා ඔයාලා දන්නවා ඇති ඔයාලා මේ අත්දැකීම් තියෙනවා සාමාන්‍යයෙන් අකුණු ගන්න වෙලාවල් වලට ෆොටෝකෝපි මැෂින් ගොඩක් වෙලාවට භාවිතා කරන්න එපා කියලා උපදෙස් දීලා තියෙනවා ඒ ගන්න ආයතනෙම ඔයාලා කඩේකට ගියොත් සාමාන්‍ය අකුණක් වගේ ඇති වෙන වෙලාවකත් කිසිසේත්ම ෆොටෝකෝපි මැෂින් ක්‍රියාත්මක කරන්නේ නැහැ ඒගොල්ලෝ ඒතුව තමයි ෆොටෝකෝපි මැෂින් වල තියෙන පුතේ ස්ථිති විදුලිය ආරෝපණ ඒවට අකුණු ඇතිවීම නැත්නම් අකුණු සැර ගමන් කිරීමේ ප්‍රවණතාව වැඩි ගොඩක් සාමාන්‍යයෙන් අකුණු සැරක් ඇදෙන්න පුළුවන් ප්‍රවණතාවය නැත්නම් ඇදෙන්න පුළුවන් ප්‍රමාණය කුණක් වදින පුළුවන් ප්‍රවණතාවය වැඩි ඒ නිසා අකුණු ගන්න වෙලාවට කිසිසේත්ම ඒ කඩවල තියෙන ෆොටෝ මැෂින් වගේ දේවල් ක්‍රියාත්මක කරන්නේ නැහැ සාමාන්‍ය පරිගණකයක් වගේ නම් ක්‍රියාත්මක වෙන්න පුළුවන් නමුත් ෆොටෝ මැෂින් වගේ දේවල් ගොඩක් දාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ අපි දන්නවා ගෙදර තියෙන රූපවාහිනී ගුවන්විදුලි වගේ දේවලුත් අපි වහාම අර ප්ලග් වලින් ඉවත් කළා වෙනම තියනවා නේ විදුලියත් එක්ක සම්බන්ධ කරන්නේ නැහැ හේතුව ඒවටත් අකුණු සැර වදින්න පුළුවන් හැකියාව තියෙනවා හරි නම් ලියා ගන්න ඊළඟ කාරණය රූපවාහිනී තිරය අසලට රූපවාහිනී තිරය අසලට අත ලං කළ විට රෝම ඒ වෙත ආකර්ෂණය රෝම ඒ වෙත ආකර්ෂණය හරි එයත් ලියා ගන්න සමහර රූපවාහිනී යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමේදී ඔය කියන්නේ ඕෆ් කරනවා ස්විච් ඕෆ් කරනවා ක්‍රියා විරහිත කරනවා ක්‍රියා විරහිත කිරීමේදී අතේහි රෝම එහි තිරය දෙසට ආකර්ෂණය එහි තිරය දෙසට ආකර්ෂණය හරි එහි තිරය දෙසට ආකර්ෂණය ඒ අර තේරිය ගන්න රූපවාහිනී තිරයේ මතු පිට ඇති රූපවාහිනී තිරයේ මතු පිට ඇති ස්ථිති විද්‍යුත් ආරෝපණ හේතුවෙන් රූපවාහිනී තිරයේ මතු පිට ඇති ස්ථිති විද්‍යුත් ආරෝපණ හේතුවෙන් ශාරීරී රෝම
ශරීර රෝම ඒ වෙත ඇදීම සිදුවේ ඒ වෙත ඇදීම සිදුවේ හරි ඒ අර්ථෙම ලියා ගන්න යටින් ලියා ගන්න වෙනම ඡායා පිටපත් යන්ත්‍ර ෆොටෝකොපි මැෂින් ඡායා පිටපත් යන්ත්‍ර ඡායා පිටපත් යන්ත්‍ර සමාවක් ගුවන් විදුලි හා රූපවාහිනී යන්ත්‍ර ගුවන් විදුලි රේඩියෝ ගුවන් විදුලි හා රූපවාහිනී යන්ත්‍ර වැනි ඉලෙක්ට්‍රොනික පරිපථ ආදිය තුලද ඉලෙක්ට්‍රොනික පරිපථ ආදිය තුලද ස්ථಿತಿ විද්‍යුතය ස්ථಿತಿ විද්‍යුතය විදුලි විසන් දෙනවා කියලා දාලා තියෙනවා අද 8 11යි 20 නේ ටයිම් එකනේ සමහර ප්‍රදේශ ABCD කලාප වලට විදුලි විසන් දෙන වෙලාව හරි එන්න තාම විදුලිය තියෙනවා මොනවා හරි හේතු නිසා වැඩි දෙයක් දන්නේ නැහැ එතකොට ඡායා පිටපත් යන්ත්‍ර ගුවන් විදුලි හා රූපවාහිනී යන්ත්‍ර වැනි ඉලෙක්ට්‍රොනික පරිපථ ආදිය තුලද ස්ථಿತಿ විද්‍යුතය ප්‍රයෝජනට ගන්න අවස්ථා පවතී. හරි. උඩ මම අද 7ට යොදාගත්ත පන්තියත් ඔය විදුලි සන්දිය ගැටලුවත් එක්ක අපි 7ට යොදාගත්තේ. අටට ගොඩක් ප්‍රදේශ වලට 8 සිට 11 20 දක්වා විදුලි සම්බ කරනවා නේ හරි එහෙනම් අපි දැන් පැහැදිලි කරගත්තේ ඡායා පිටපත් යන්ත්‍ර මොඩෝ මැෂින් වල රේඩියෝ ටීවී ඒ වගේම සර්කිට් තියෙන ඔය උපාංග වල මෙන්න මේ ක්‍රියාවලිය නැත්නම් මේ ස්ථිත විදුත් ආරෝපණ කියන එක ප්‍රයෝජනවත් වෙනවා නැත්නම් ප්‍රයෝජනෙට ගන්නවා හරි ඊළඟට අපි ඉගෙන ගන්න තියෙනවා මේ පාඩමේ අවසන් කොටස විදියට දාරිත්‍රක ගැන. ඔය දාරිත්‍රක කියන්නේ පුතේ අපිට ගොඩක් වැදගත් වෙන උපාංගයක්. දාරිත්‍රකෙන් කරන්නේ ආරෝපණ ගබඩා කළ තියා ගන්නවා. දාරිත්‍රකය කියන්නේ ආරෝපණ ගබඩා කළ තියා ගන්න උපකරණයක් නෙමෙයි උපාංගයක්. විදුලි පරිපථවල සර්කිට් වල අඩංගු වෙනවා මේක. ඔය රේඩියෝ එකක් එහෙම ගලවලා බැලුවොත් පරණ රේඩියෝ එක වැඩ කරන්නේ නැති අයින් කරපු රේඩියෝ එකක් ගලවලා බැලුවොත් මේ වගේ උපාංග හොයා ගන්න පුළුවන්. අපි වට කියන දාරිත්‍රකයක් කියලා නේ. දාරිත්‍රකෙන් කරන්නේ මොකද්ද එතකොට? මේ ආරෝපණ ගබඩා කරලා තියා ගන්නවා. ස්ථිර විදුලි ආරෝපණ ගබඩා කරලා තියා ගන්නවා. අපිට මේ පාඩමේ තියෙනවා ළඟට ක්‍රියාකාරකමක් ගැන ඉගෙන ගන්න. දාරිත්‍රකයක කාර්ය ගැන පැහැදිලි කර ගන්න. දාරිත්‍රකෙන් සිද්ධ කරන කාර්ය ගැන පැහැදිලි කර ගන්න තියෙනවා. අද ඒකට කාල වේලාව මදි. ඔයාලට මම දෙනවා නෝට් එක ඔයාලා පුළුවන් නම් මේ දාරිත්‍ර කියන එකේ ක්‍රියාකාරකම ලියාගෙන ඉන්න. එතකොට අපි ඊළඟ දවස්සේ මේ ක්‍රියාකාරකමේ තියෙන මේ ක්‍රියාකාරකමට අදාළ පරීක්ෂණේ නැත්තම් මේ ක්‍රියාකාරකම පැහැදිලි කරගන්න මම වීඩියෝ එකක් මගිනුත් ඔයාලට පෙන්නනවා කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. අපිට පාඩමේ අවසන් කොටස විදිහට තමයි ඔක ඔය දාරිත්‍ර ගැන ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අපිට දෙවැනි පාඩම තමයි අපි දැන් අවසානට ගිහින් තියෙන්නේ. දෙවැනි පාඩමට අදාළ ප්‍රශ්න පත්‍රයක් මම අද ගෲප් එකට දානවා. ඒකේ දාරිත්‍ර කොටසට තියෙන ප්‍රශ්න ටික ඉතුරු කරලා ඔයාලා අනිත් ටික කරන්න උත්සාහ කරන්න. මම දැන් ඔයාලට ඒක පෙන්වන්නම්. හරි. එතකොට දාරිත්‍ර කොටසට අදාළ ටික ඉතුරු කරලා ඔයා අනිත් ටික කරන්න ඕන අනිවාර්යෙන්. ඒක අපි ඊළඟ දවසේ හෝ අමතර වෙලාවක් අරගෙන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි එතකොට
මෙන්න මේ වගේ ප්‍රශ්න පත්‍රයක් එතකොට දෙවෙනි පාඩමට දාලව ඔයාලට පේන ඇති ස්ථිති විද්‍යුතය කියන පාඩමෙන් හරි දැන් මේකේ මම පළවෙනි ප්‍රශ්නේ ඔයාලගෙන් අහනවා බලමු පිරිමැදීම නිසා ද්‍රව්‍ය මතුපිට ඇතිවන විද්‍යුත් ආරෝපණ හඳුන්වන නම බලන්න උත්තර දෙන්න පළවෙනි එකේ තියෙනවා සම්මත විද්‍යුත් ආරෝපණ දෙවෙනි එක තියෙනවා ස්ථිති විද්‍යුත් ආරෝපණ තුන්වෙනි එක විද්‍යුත් ධාරාව හතරවෙනි එක වෝල්ටියතාවය ආරෝපණ ලෙස ඇති විද්‍යුත් ආරෝපණ ලෙස ස්ථිති විද්‍යුත් ආරෝපණ ලෙසනේ පිරිමැදීම නිසා ද්‍රව්‍ය මතුපිට ඇතිවන ස්ථිති විද්‍යුත් ආරෝපණ දැන් ඔයාලට නම් පුළුවන් නේද ළඟට පිරිමැදීමේදී ද්‍රව්‍ය මතුපිට විද්‍යුත් ආරෝපණ ඇතිවන බව ප්‍රථම වරට ප්‍රකාශ කරන ලද්දේ ප්‍රශ්නේ හරියට කියවන්න ඔන්න වරද්ද ගන්න එපා වරද්ද ගන්න එපා පිරිමැදීමේදී ද්‍රව්‍ය මතුපිට විද්‍යුත් ආරෝපණ ඇතිවන බව මුලින්ම ලෝකෙට අනාවරණය කරපු කෙනා අහන්නේ කවුද දැන් හරියට පාඩම තේරුම් ගත්තා විලියම් ගිල්බර්ට් විලියම් ගිල්බර්ට් විලියම් ගිල්බර්ට් එනවා පුතේ වරද්දන්න එපා බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියන්නේ එයා නෙමෙයි බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කරේ සරුංගලයක් අහසට යවලා අකුණු ගන්න වෙලාවට එයා කිව්වා පොළොවට ස්ථිති විද්‍යුත් ආරෝපණ අරන් එන්න පුළුවන් කියලා මේ විලියම් ගිල්බර්ට් තමයි මුලින්ම කිව්වේ පිරිමැදීම නිසා ද්‍රව්‍ය මතුපිට ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති වෙනවා කියලා. එහෙනම් ඔයාලා විද්‍යාචාර්ය දෙන්නෙක් ඉන්නවා මේ පාඩමේ. විලියම් ගිල්බර්ට් සහ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්. ඔය දෙන්නා පටලව ගන්න එපා. ෆ්‍රැන්ක්ලින් කරේ සරුංගලයක් යවපු විට ගිල්බර්ට් කරේ ආරෝපණ ඇති වෙනවා කියලා. ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති වෙනවා කියලා පිරිමැදීමේදී ලෝකෙට පැහැදිලි කරපේනවා මෙතන උත්තරේ වෙන්නේ විලියම් ගිල්බර්ට්. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් මතක් වුණා නම් එකපාරට නැවත බලන්න මතක් කළා. එයා මොනවද හොයාගත්තේ? ගිල්බර්ට් මොනවද හොයාගත්තේ කියලා. හරි. ඊළඟට අපි දැන් පාඩමේ ඉතුරු කොටස කතා කරන්න තියෙන උපාංගය ගැන අහලා තියෙනවා. ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කර හැකි උපාංගය මම දැන් කිව්වා. මොකද්ද? දාරිත්‍ර හරි. ඊළඟට ආරෝපණ ප්‍රමාණය මයින ඒකකය ගැනත් මම පැහැදිලි කරන්න. ඒ ගැන අපිට පාඩමේ අවසාන කොටසදී ඉගෙන ගන්න තියෙනවා. හරි. ඊළඟට පස්වෙනි එකේ බලමු. සරණපත්‍ර විද්‍යුත් දර්ශකේ භාවිතා කරනු ලබන්නේ මොකටද කියලා අහනවා. පළවෙනි එක දාරිත්‍රයේ ගබඩා ඇති ආරෝපණ ප්‍රමාණය දැන ගැනීමට ස්ථිති විද්‍යුත් ආරෝපණ හඳුනා ගැනීමට විද්‍යුත් ධාරාවක් ගලන දිශා හඳුනා ගැනීමට බැටරියක ඇති ආරෝපණ ප්‍රමාණය දැන ගැනීමට බැටරියක ඇති ආරෝපණ නැවත මතක් කරලා බලන්න අපේ පාඩමේ අපි කතා කරේ විද්‍යුත් ආරෝපණ හඳුනා ගැනීමට ස්ථිති විද්‍යුත් ආරෝපණ හඳුනා ගන්න තමයි භාවිත කරන්නේ හඳුනා ගැනීමට හරි එහෙනම් ඔය විදිහට ප්‍රශ්න ටිකක් තියෙනවා පුතේ බහුවර්ණ ප්‍රශ්න 10ක් තියෙනවා ඒ වගේම බී කොටස රචනා ප්‍රශ්න ටිකක් තියෙනවා මේ ප්‍රශ්න පත්‍රේ හරි වැරදි දාන්න සහ ඒ වගේම මේ ක්‍රියාකාරකම කාස්ට්‍රින් ප්‍රශ්න කීපයක් ආලා තියෙනවා ප්‍රශ්න 4ක් තියෙනවා දෙවෙනි කොටසේ ඔයාලා නම් මේ ප්‍රශ්න ටික උත්තර ලියන්න දාරිත්‍රක සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ ඉතුරු කරන්න එතකොට ඒක මම පාඩම කරාට පස්සේ ඔයාලා ඒකට උත්තර ලියන්න පුළුවන් දැනට කරපු ටිකට අදාළ ප්‍රශ්න ටික ඔයාලා පිළිතුරු සපයන්න හරි අපතේ අර සුවර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය හදන හැටි සර් පෙන්වන්නේ මේ වීඩියෝ එකේ වන්න පුළුවන්ද? හා මම මේ වීඩියෝ එකේ වන්න පුතේ ගෲප් එකට දාන්න ලින්ක් එක. එතකොට ඔයාලට බලන්න පුළුවන් ඒක නැවතත්. හරි. එහෙනම් අපි අද දවසේ ওই ටික තමයි කතා කරේ. එහෙනම් ඔයාලා මේ ප්‍රශ්න පත්‍රය මන්ද ගෲප් එකට එවනවා. ඔයාලා ඒකට පිළිතුරු ලියන්න උත්සාහ කරන්න. ඊළඟ දවස් වෙනකොට ළඟ තියාගන්න පිළිතුරු ලියලා එතකොට අපිට සාකච්ඡා කරන්න පුළුවන් දෙවෙනි පාඩමේ තව පොඩි කොටසයි තියෙන එකත් අවසන් කරන්න පුළුවන් ඊළඟ දවසේදී. ඒ ටිකත් අපි සාකච්ඡා කරමු. හරි. අද කියන්න ඕනද මොකක්? නෑ අද අවශ්‍ය නෑ පුතේ ඔයාලා ඉඳ තියෙන වෙලාවක් අරගෙන කරන්න. එතකොට ඔයාලා ඊළඟ දවසේ ඊළඟ සතිය වෙනකොට මේක සම්පූර්ණ කරලා දෙන්නත් හරි. එහෙනම් අපි අදට අවසන් කරනවා. ඔයාලගේ පන්ති විස්තර ඔක්කොම ලැබෙන්නේ ග්‍රේඩ් 7 ගෲප් එකට, 7 ශ්‍රේණි ගෲප් එකට තමයි පන්ති විස්තර ඔක්කොම ලැබෙන්නේ. එතකොට ඒ ටික ඔයාලා ගෲප් එක බලන්න ගෲප් එකට තමයි හැම විස්තරයක්ම දාන්නේ හරි එහෙනම් පුතේ අදට අවසන් කරනවා අපි ආ පුතේ හරි ඔව් ගැටලුවක් තියෙනවා අහන්න පුතේ මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් සර් අද ගණන් පන්ති කීයද තියෙන්නේ ගණිතේ පන්ති කීවසද පුතේ 7 ශ්‍රේණියකද ICT පන්ති කීයද ICT පන්ති අද පැවැත්වෙන පුතේ ICT පන්තිය
මගේ ගෲප් එකට විස්තර දාන්න ගෲප් එකට ඔක්කොම විස්තර දාන ඔයාලා බලන්න උදේ පැවැත්වෙන ICT පන්ති සාමාන්‍ය 11:30ට වගේ පැවැත්වෙන්නේ අද දින විදුලි විසන්දීම ගැටලුවත් එක්ක 11:30 යොදාගෙන තියෙනවා උදේ කියන්නේ සෙන්සුරාද උදේ පැවැත්වෙන ICT පන්තිය බදාදාත පන්තියට සම්බන්ධ වෙන බැරි දරුවන්ට පැවැත්වෙන ICT පන්තිය උදේ පැවැත්වෙනවා ඒ වගේම අපිට බදාදා දවසේ පැවැත්වන්න බැරි වුණු පන්තිය අපි මේ සෙන්සුරාද හවස පවත්වනවා ඒකදී අපි වැඩ පොතේ ක්‍රියාකාරකම් ටික සාකච්ඡා කරනවා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලගේ ගෲප් එක බලන්න ග්‍රේඩ් 7 ගෲප් එකට ඔක්කොම විස්තර දානවා ඒක බලන්න ඔයාලා එතකොට ඒක අවබෝධ කරගන්න පුළුවන් හරි එනම් මුත්තේ අපි අවසන් කරන සියලු දෙනාටම ආයුබෝවන් 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 thank you sir ආයුබෝවන් ආයුබෝවන්Thank you. Arigatou, sir. Thank you.